ඒ හැදීම සම්පූර්ණයෙන් අයිවීම ප්‍රයෝජනීය නිසා ඒකට ඵලයම නම යෝග්‍යයි සුදුසුයි. එතකොට දැන් ඒ ඵලයට පත් වුණාට පස්සේ තමන්ට අනත්තකාරී මූල ධර්ම ටික ලැබුණාට පස්සේ එතන ඉඳල යගේ සංවිධානය සිත පරවින්නේ අර සිතුරු කොටස් සැදෙන සක්ති. එනකොට මූල් කොටස ඒකට විසම කොටස සෝහම් කියන්නේ ඵලයේදී ඵලයට පත් වෙනවා සැදී. එතන ඉඳලා එයාගේ සිත දුරුව කරලා ගමන් කරනවා විනා එයාගේ අනර්ථයේ මිස ආකාර වෙන ඉලක්කය. මොකද අනර්ථයේ නිගන්න මූල ධර්මම පුලා සංකඩන. එතකොට ඒ විදිහේ නිරායාසයෙන් ක්‍රමයෙන්ම දිනුවේදී යන නිසා එතන අපේකට යන්නේ අමුතුවෙන් හික්මෙන්ද දෙයක් නෑ. හික්මමි ඒක හික්මව ගින් දිනුව කරා අදගෙන යනවා. ඒක නිසා අපේක ධර්ම කියලා තියෙනවා. එතකොට දැන් මෙතන පත්තිකා අප්ප ධර්ම 10ක් වශයෙන් මේක වෙන්න. මොකද පත්තිකා කබ්බ කියන්නේ එයා ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න ඕන දැන් මගේ පිට හැරිලා තියෙන්නේ ඒවා කඩන පැත්තටයි. එතකොට දැන් අපි කතා කරනවා අපි හිතනවා දැන් සෝහන් වෙනකම් ඕක හිතන්න බෑනේ. මේ සෝහන් වෙන්නේ කවදද? එදාට ඕක තේරෙයි. එහෙම අපට හිතෙන්නේ මේ ධර්ම වල යථා ස්වરૂපය අපේ ජීවිතයත් ස්පර්ශන කරන වර්ග. දැන් සෝහන් වීමේ කියලා ගත්තේ සත්‍යාධිපී දීක්ෂා දීලා අපිට පරාමාස කරනවා නේ හොවා. එතකොට ඔය විදිහේ යම් කිසි ගොනු එක්ක අපේ අවබෝධයට වැඩිච්චහම එම නිකන් අයින් වෙන එක මේක ස්වභාවය වෙන්න වෙනවා. අපි මේවා ඊට වඩා වෙදලා ගත්තොත් අපේ ජීවිතේ ඒ සෝහන් දෙනේ කියන පුද්ගලයාගේ ජීවිතේ ලොකු නෑ සම්බන්ධකම පවත්තන් පුළුවන් නෑ සම්බන්ධකමක් තියෙන. ඒකට දැන් සක්කාය දිට්ඨි කියන්නේ මේ ක්‍රියාවල් කෙරෙන්නේ මේ ආකාරයෙන් ඒවා මට කරන්න බෑ. ඒවා ඒ කෙරෙන විදියට සංවිධාන වුණාම කරනවා කියලා පිළිගත්ත පුද්ගලයා ඒ පිළිගැනීම ඇතුලේ තියෙන්නේ අර වැරදි දිට්ඨිය මම විසින් කරනවා කියන එක අයින් වෙලා මේක ක්‍රියාවේ යථාර්ථය තමයි හිතට ලබ ගන්න එකයි ඉතන සක්කාය දිට්ඨිය කරනවා. එතකොට දැන් යම් කිසි පුද්ගලයෙක් කර්මඵල පවත් කළොත් ඒක විපාකේ ක්‍රියාවේ ස්වરૂපයෙන් ලැබෙනවා. විනාක් කළොත් ඒ ක්‍රියාවේ ස්වરૂපයෙන් ඒක ලැබෙනවා කියලා යමෙක් විශ්වාස කරනවා නම් එතන තියෙන්නේ සක්කාය දිට්ඨිය කඩපු එක්තරා ඡායාවක්. ඡායාවක් කියන්නේ සැපලසියෙන් සැප ලැබෙනවා කියන එක මට ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සැප ලැබෙන විදිහට මගේ හිත හැදෙන්නේ. ඒක තමයි කුසලය කියන්නේ. සැප ලබන්න පුළුවන් විදිහට හිත සකස් වුණොත් ඒ සකස් වූ සිත විසින් දෙනවා ඇති සැපය. නැත්තම් මට
මං හිතන තාලෙන් සැප ලබන්න වෙන ක්‍රමයක් ලෝකේ නැහැ. ඒකයි කර්මඵල ආදානය කියන්නේ. ඒක එයායි සැප ලබන පුජ්‍ය ලැබීමට බලාපොරොත්තු වෙන පුජ්‍යලයා ඒ සැප ලබන ඕන අවස්ථාවේදී ආයේ කුසල ස්වરૂපය හදන්න ඕනේ. ඒක හදන්නවා මේ විදිහට හැදුනොත් සැප තමයි. අපි කුසල ස්වરૂපේ පිළියරන් තින හැටි මේ න්‍යාය ඇතේ කුසල ස්වરૂපේ ඉදිරිපත් කරන හැටි ලොකු වෙනසක් තියෙනවා. මොකක්ද? අපි හිතනවා දැන් මොකද මෙහෙදි පින්කම් කළා අපි ඉතින් ඒව ඔක්කොම දැයිස්කේ යාගෙන ඉන්නවා අල්ලව නැත්නම් පස්සේ වැඩි හරියට ඒක මේ බුද්ධිමත් කමට ගැළපෙන පිටිවිල්ලක් නෙවෙයි අපේ බුද්ධිය මොට්ට කරපු සියමලක්. දැන් අද බස්කාර ලැබුණු සුමානේ බඩ කිරින්න කිව්වොත් ඒ බස් කෑන්නේ කිසි වැඩක් නැහැ. එනවා. දැන් මේ සාගින්න තියෙන්නේ. බත් ටිකක් හම් වෙනවා. ඕක ගම්මුතුන් ලැබුණු සුමානේ බඩ කිරින්නේ නෙවෙයි සාපං සාපං. කියලා කියන්නේ. අර මිනිහට ලැබුණු සුමානේ බඩ දිනවනවා නම් මේ උයි දැන් බඩ කිරින්න එකක් දෙනවා මට ඕනේ ඒකයි. නේද? අර බුද්ධිය මොට්ට කරන කතා. අම්මි ඊයෙත් තාගෙන ඒ කියන්නේ අකුසලයේ සිද්ධ නොවන විදිහට තමයි අකුසලයේ දේරෙනකොට එතන හැදෙන කුසලය. අපි කුසල කොල්ලේ කියලා මම අමුතුවෙන් ඕක අයින් කරනවා මෙන්න මේවා දානවා අර මේක කලම් කරනවා වගේ නේද? කුසලේ කියන්නේ අකුසලේ නොකර ඉඳීම. අකුසලේ නොකර ඉන්නේ කවුද? කවුරුත් නැවි. එතන කරන්න කෙනෙක් නැහැ. කුසලේ කරන්න යම් බලපෑමක් ආවා නම් ඒ බලපෑම මදින ගැනීමක් මෙන්න මේකේ සත්‍යය මේකයි මේවයි. එතකොට අපේ මනෝධාතිය ඔය ඉගෙන ගන්නකොට ඒවා සතන් ඇදෙන. ඒ සතන් හොඳට ප්‍රබල වෙනකොට අකුසල ආකෘතියක් හැදෙන දෙනකොට එයා දන්නවා ඒක ප්‍රීක්ෂාසුන අරක ලැබෙනයි කියලා අතනින් දෙන සංඥා. ඒක මේ හැදිච්ච දෙයක ඒක කරන්නේ. ඒ සංඥාව නැතුව අපි කොච්චර කුසල කරන්න ගත්තත් හරියන්නේ නැහැ. ඒකයි මේ සුතමේ ඥානිය වුණේ කියන්නේ. මේ ශබ්දයෙන් මේ නියම ස්වરૂප අපේ ළඟ නැතිව හැදෙන්න පහය දෙනවා. ඒව හැදෙනකන් කුසල් කරන්න බෑ. ඒකයි මේ කුසල් කරන්න කියලා අකුසල් කරන්න මිනිස්සු අරව හැදිලා නැහැ. හදවතේ විඥානය කියන එක හදවතට ඉස්සර වෙනවා මොන මොනෝ මොලේට පසු වෙනවා. නමුත් ඒක හැදෙනකන් අරක හඳුනා ගන්න හම්බෙන්නේ. ඒක සිවුම් තත්ත්වයක්. අපි මේ ගුරුවරට කතා කළාට ඒක අපට මනින්න පුළුවන් තත්ත්වයක නැහැ. නමුත් විග්‍රහය දුහතුර දීලා ඒ ක්‍රියාත්මක වෙන්නේ තමා ක්‍රියාවට බහින්න මොලේ. අර ඔක්කොම හැංගීමටපත් කළා මොලේ ක්‍රියා කරන්න තමයි සිතේ වේගය වන. අරෙන් ගහලා ඒ සිතේ වේගය නගලා මනෝදාහසිය මොලේ තියෙන සටහන් වැඩ කරනකොට තමයි ආන්න ඊටන්වයි මෙහා ඒ ගැන ඊටන්. එහෙන් දෙන මේ ලයිට් අනුව ඔන්න ආදිද ගේම් කියනවා නම් ගේම් කියනවා ආදරය කරනවා ආදරය කරනවා ඔරුවා එන්නේ ඉතින් එහෙම. ඒක අයින් කළොත් මොලේ වැඩ පිළිවිද ටිකකට නැවතුවොත් සිතිවිලි පහළ වෙනවා මොනවද කියලා දන්නේ නැහැ. ඒකද මනෝදාහසිය නැහැ සංඥාය වන්නේ මේක විග්‍රහ කරලා දෙන්න. ඒකයි ඒක තත්ත්වය. එතකොට ඒ නීතියට අනුව අපි අකුසලයක් සිද්ධ වෙන්නේ මේ ආකාරයෙන්. ඒ අකුසලෙන්
ලැබෙන්නේ දීගණයකුයි කුසලයේ සිද්ධ වෙන්නේ මේ ආකාරයටයි කුසලෙ ලැබෙන්නේ මේ විදිහට සංසිද්ධි කියලා අපි කොහෙන් හරි අහගන්න තුරු නැත්තම් ලෝකයේ සිද්ධියකින් තමයි සිතට පිළිගන්න තුරු අදාකත් අර හරියන්නේ ඒකට ඒක හරි ගියා නම් අර කාරණේ ඉදිරියට එනකොටම ඒ අකුසලයක් කරන කාරණේ ඉදිරියට එනකොටම අර බලපෑම උදාර දැනීම ඉස්සරහට දැනීම තමයි ආව බලන්නේ කරන්නේ ඉස්සරහට ආපැටි අරකට ඉදිරිපත් වෙන්න බැරුව යන දරියන්නේ මෙහෙම අර ඉදිරිපත් වෙන කොටස් අක්‍රිය කළ තිනවා නරක කොටස් හොඳ කොටස් වල බලපෑම ඒ බලපෑම ප්‍රබල වෙනතුරු එයා දුර්වල වෙනවා කියတာ වැඩි අර කොට ප්‍රබල වෙන මොනම මොනම ලිතිකීමක් එයාට කරන්න බැරි වෙනවා ඇති වරද කරන්න බැරුව වරදින් නැත්ලා එනකොට අත්නකොට අන්න ඉතුරුනේ නිවරදිකමයි නිවරදිකම එයාව ජීවිතේ පීඩනයක් පිටුමත් වෙන තත්ත්වයක් නිවරදික නිවරදි සිටේ නැහැ ලෝභය සිටිය යුතුදන ලෝභ නැතු අලෝභ වුණා නම් කියන්නේ චිත්ත වේගයේ වැඩි වැඩ නැවතිලා නිකම් පවතින තත්ත්වයක් පිට හඳුනන තත්ත්වයක් ඉතරයි තියෙන්නේ සංසිලා වැඩි වැඩක් නැහැ ලෝභ ද්වේෂ මෝහ කියන ඔය තුنين කෙරෙන්නේ මොකද චිත්තට වැඩි වැඩ දෙන එකයි කෙහෙත්ව ඕකයි දැන් ලෝභය ආවොත් ලෝභයෙන්ට අයිති සීමාව කොතනද කියලා දැන් කොච්චර ගොලත් ඒක තවද තරම් තියෙනවා තරම් තියෙනවා ද්වේෂය ආවොත් ද්වේෂය පිළිබඳව ගතියට වැඩ ගොඩාක් තියෙනවා ඉතින් සිත සත්‍යවි රත්ත්‍යවි රත්ත්‍යවි ඒව වැඩට යෙදෙන්න ඕනේ එතකොට මේ පුජ්‍යලයන්ට අලෝභය කියන්නේ බලාපොරොත්තුවක් නැහැ එතන වැඩේ කියලා සිත නිසං කළයි ඒක නිසා නිසං කළ හිතේ දැන් ඉන්නවා ද්වේෂය ආයුක්තෙන් ද්වේෂය නැහැ ඒක නිසා දැන් මෙතන වැඩකි වැඩ නැහැ වැඩක් නැහැ යාක ඒක නිසා ඒක සංසිද්ධි අපි මේ කරන්නේ මොකද්ද සිත පීඩාවට පත් වෙන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන සත්‍යය නවත්තා ගැනීමට උවමනා කරන සහය ලබා ගැනීමයි සිත්ට අපි මේ දැනගන්නවා ගැනීමක් ඇති කර ගන්නවා කියන්නේ ඕක වෙන මොන දැනීම ඇති කරගත්තත් වැඩක් ඒ දැනීම ඇති වුණ පුද්ගලයාට එයාට දැනෙනවා මට දැන් මේ වැඩේ කරන්න බැරි තත්ත්වයක් දැනෙනවා සත්‍යයක් මරන්න මට බැරි වෙලා තියෙනවා මට හොරකම් කරන්න බෑ ඉතින් හොරකම් කරන්න බැරි මොකද කලින් ඒවා එහෙම තිබුණේ නෑ අර හොරකම් කරන ශක්තිය මඩින ඊට වඩා බලවත් හොරකම් නොකිරීම සඳහා ජන්ම දෙන ශක්තියක් දැන් මෙයා ළඟ ඇදිලා තියෙනවා යම රජ කීවි ඔබට දෙකක් අපි ළඟ බලපාන සිසල් අපුසල් ඉස්සෙල්ලාම හැදින්නේ අපුසල් මිනා තමයි සිසල් සංවිධානය ඉතින් ඒ අපුසල් සංවිධානය උනත් කුසල් කරන ශක්තිය එක්කනේදී මේ පාවිච්චි කරන්න අවස්ථාව එන්නේ කරන හැටි ඉගෙන ගන්න ඒ කරන හැටි ඉගෙන ගන්න මිනිසෙක් එක්ක මිනිසෙක් උනත් ඊට සූසු ඇසුර වැටෙන්නේ ඒ ඇසුර වැටුණට පස්සේ තමයි ඔය තත්ත්වයක් ගන්න පුළුවන් ඒ ඇසුරින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද අර සටහන හදාගන්න නිදෝෂ විදිහට ඒ සටහන හැදෙන්න උවමනා කරන දැනීම ලබා ගන්න වැටහීම ලබා ගන්නයි ඕනේ ඒ වැටහීම ලැබෙනකොට ඊට අනුව සිත වැඩ කිරීම නිසා ඒ සිතේ බලකෑම අනුව හැදෙන සටහන් ඒ ගාන්තය ඇති භාවනා කරනවා කියන්නේ
ඔය සතහම් ප්‍රබල කරගන්න නිරන්තරයෙන් ඊට අනුව සිතිවිලි පහල කරමින් ඉදීමට කියනවා භාවනා කරනවා. ඒක මේ ඇස් පියාගෙන කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඇස් පියාගෙන කළාට වරදක් නෙවෙයි. දැන් එතකොට යාට පුළුවන් ඒක ඇස් පියාගෙන කරන්න. නෑ ඇස් පියමින් කතාරිමින් ගමන් යමින් ඒක උප්පංගම කරන්න ඕනේ. ඒක නිසා ඇස් පියාගෙන ඉන්න එකට ක්‍රමය නෙවෙයි. අර පොඩු දෙන්න ඇස් පියාගෙන ඉතින් ඉස්සම් කලේ පොඩු දෙන්න ඒක විදම අන්තයක්. නෝ තියාගේ අධ්‍යාපන ජීවුණු ගබන්ද හැම එකක් පාවිච්චි කරා හැම ක්‍රමයක්. ඒ හැම තැනකින් යා නිර්දෝෂ වෙන්න ඕන. ඒ නිර්දෝෂත්වය දේවසේක නාසික කියලා හිතන් සාතන් නාමයේ ජීවිතය වෙන කරන අය කසි. අලි විස්තර කරා කවන්නේ මේ මේක අත්වරන. දැන් සම්මා දිට්ඨිය අපේක වෙන්න ඕන කියලා. මේ කියන්නේ ඒකයි. ඒක සත්‍තිකා ත්‍ප්ප සාක්ෂාත් කරන්න ඕනේ. කියන්නේ යන්නේ සත්‍යයෙන් තමා දැනගන්න ඕනේ. සත්‍යයෙන් තමා දැනගන්න ඕනේ. මේ සත්‍යයි මම දැන් කියන්නේ මේ කරුණ පිළිබඳ දැන් මට හොරකම කරන්න බැයි නම් හොරකම් කිරීම පිළිබඳව තිබුණා වූ ඉච්ඡා මත ඉච්ඡා දික්තිය ධර්ම පිළිගැනීම ඒ මිනිහාගේ හොරකමෙන් පිළිබඳව දැන් සම්මා දික්තිය බෑ මොකද හොරකම් කළොත් වෙන්නේ මෙන්න මේකයි එවලම තමාට සිද්ධ පටන් ගන්න එතනින්ද රසිදුව වර්ධනය වෙනවා කෙලවරක් නැති විදුම් ඒ පදනම් කරගෙන ඉන්නේ ඒක නිසා හොරකම කියන එකේ සායිති චිත්ත සිටිවිලිය ආකෘතිය හැඩය ක්‍රම ගන්නවන ගත්තොත්න අන්න හොරකම පිළිබඳව සම්මා දිට්ඨිය ගත්ත වෙලාව ඒ ක්‍රියා මොකද්ද ක්‍රියාව කනගතින දෙයක් තමා ළඟට ගැනීම. ඒක හොරකමින් පුළුවන් හොරකමට නොවන විදිහටත් පුළුවන්. අර හොරකමට අදාළ වෙන විදිහට චිත්ත සංවිධානයේ එනකොට එන සිදුම නිසා නෑ ඔහොම නෙමෙයි ඕක ගන්න. ඕක ගන්නෑ කියලා මෙතන විදුව ගන්න ඕනේ නෑනේ. පොඩ්ඩක් ඉන්නවා. ඕක ගන්න මෙන්න මෙහෙම. අයිතිකාරයන් නාල් ඔහු තම තුනන් ගන්න කැමති නැත්නම් ඔක්කොත් ගැනීමේ ක්‍රමය ඕකයි පිළිගන්න තියෙනවා අන්න එයා ඒක දැනගත්තා නම් ඒ හොරකම ඒ බඩුවක් අන්සතු බඩුවක් ගැනීමේ ක්‍රමයට අනුව සම්මා දිට්ඨියට උගතිලා ඒ දිට්ඨිය හරි සම්මා දිට්ඨිය කියන්නේ තමාම අනර්ථර නොවන අනර්ථයට නොවැටෙන ක්‍රමය තමාට වැටෙන ඒක සම්මාදී ක්‍රමය මේකයි කියලා වැටහිනේ කියන්නේ සම්මාදී ඕක මේ පාලි වලින් කියන්නේ ගියාම තමයි මේ අවුල් ජාලාවට වැටෙන්නේ ඒක සාරාංශ උක්තයි තමාම අනර්ථයට වැටෙන විදිහට සීන ආකෘතිය තේරුම් අරගෙන අනර්ථයෙන් බේරෙන විදිහට කාර්යය කරන හැටි තේරුම් ගත්තාම ඒක කියන්නේ සම්මාදී අන හරි ගැටි මොකක් ගැනද අන්සතු අත්වක් තම පරිහරණයට ගැනීමේදී කල යුතු ක්‍රමය හොත හොඳට දන්නවා කියලා තියෙනවා දැන් අවබෝධයක් දැන් අපි ඒක සම්මාදී ඒ සම්මාදිකයෙන් ඒ ක්‍රියාව ඊට යටත් කළා කරපුවාම ඒ පුරුද්ද තමාට
හැම තැනදිම එනවා නම් ඒ කාරණේට ඔහු අපේකයි. දැන් හදන්න ඕනේ නෑ. කෙරෙන්නේ එහෙම තමයි. දැන් හොරතන් නොකරන මිනිහත් කෝටි ගාණක් ධනෙ දීලා අන්න අරක මෙතනින් මෙහාට ගන්නවා කිව්වත් ගන්න බැහැ. පුළුවන් නම් ඔය කෝටි දෙනවා වුයි මට නම් ඕක මෙතන ගන්න නම් බැහැ. අපි අනුකම්පා කරලා ඔය මුදල් මට දීලා ගියොත් හොඳයි. ආලන්ද ජීවත් වෙන්නේ. නමුත් මේ තරම් ඔක් ගන්න මට ගෑ මේක ගන්න පෙරිකම් වෙලා තියෙනවා. අන්න එතෙන්ද ආව හැටි. ඉක් මොවන්න දෙයක් ඒක නෑ දැන් කිස් වෙනවා මෙයාටවත් අයිති නෑ. ඕන කමක් කියලාවත් අදිසි ජාම්දී උසල් වස්තුවක් වශයෙන් සලකන අම්ම කිව්වොත් ඉතාරේන්ියා නෙට්වර්ක් කමන්නේ ඔන්නක මෙයාට ගෙනින් ඔය මේ වැඩේ කරගන්න පරක් තියෙනවා. අනේ අපි ජීෙන්ද නම් පුළුවන්. ජීෙන්ද මගේ අත වැඩ කරන්නේ නෑ කකුල් වැඩ කරන්නේ නෑ මොකද කරගන්න. ඉතින් කොහොමද ඔය ඉතින් යන්නේ ගේනවාද? කකුල් පණේ තියෙනවා නේ ඔකට යන්නේ. ඒ මිනිහ අහලා ගෙන්න නම් කකුල් හොඳට පණ. මේ මිනිහා කවුරුද දෙන්නේ? ඕක මේ පැහිච්චකන් ඔන්නෝක අරන් ගන්න කියන්නේ දැන් අම්මි කකුල් පණ. යන්න නම් අන්න ඒක ඇති. දැන් ඉක්මෙන්න දෙයක් ඒක නෑ. ඒක හි කික් මොනෝ. ඒකයි අනාත්මය කියන්නේ. දැන් යාට වෙන බලපෑමක් උඩ කිව්වත් කරන්න බැරි මොකද? වෙන එක කිනු මේක පාලනය වෙන්නේ අපි කරන දෙයක් නෑ. ඒක නිසා අනාත්ම කියන්නේ. එන අද ඉස්සෙල්ල කලේ ඒකත් අනාත්මයි. මොකද ඒක කරන ඒකට බලපාන ශක්තිය පාලනය කරන නිසා අපිට මුකුත් නවත්තන්න බෑ. ඒක විහිං කරන්න ඕනේ. ඒකෙන් කරන්නේ ඒකම. එතකොට අර පාලනියෝ නිකාරේ. ඒකට කියන්නේ නම් අර අපි පාලනය කරන කොටසක් කියන්නේ. ආ නිවැරදිමයි. අපි මුලින් ඉඳලා එනකත් අල්ලගෙන ප්‍රශ්න ආද. ඒ අර අර පාලනය කළේ කියන්නේ අපි වාපා වචන දෙක කිව්වට එතෙන්දි මොකද කළේ? අර යකි තීනවා තණ්හාව ආසාව. ඒ පුද්ගලයා තීනවා ආසාව. අනේ දුකක් නැතුව සැපින් ඉඳත්තා හොඳයි. ඒකත් විදෝලම වැඩිකම නිසා ආපු ගතියක්. ගැටන් බල්ලෙක්ද කපුටෙක් දීදෙන්නේ නැහනේ ඕක. දුකක් නැතුව සැපින් ඉඳත්තා හොඳයි කියලා කොයි බල්ල දීදේ කොයි කපු. නේ. ඒ මුන්ට හිතන්නේ බෑ. ඒ කෑල්ල නෑ. විනිහට දෙනවා මොකද? එයාට තව විග්‍රහ ඥානයක් තියෙනවා. ඒක හම්බෙච්ච එකක්. ඒකෙන් පෙන්නන අර බලන අර විනිහත් පතන් මේ දුක් එනවා නේද? ඒකේ දක්ක දක්ක යනවා ඉතින්. ඒකට මෙයා ඒ දෙකෙන් කොයි තේරෙනවා එයාට මේක ගත්තම හොඳයි කියලා. ඒකත් අතුලෙන් කරන වැඩ. මේ සෝරාද. ඒකට කවුරු හරි කියනවා අන්න අතන ඕවා කොන්නේ කියලා දෙනවා. කොයිද 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 ගදාරය පස්සේ ගිනව. ඇයිලෝ ආගෙන. පරි ඉතින් ඉතින් අර යොම් වෙලා ඉතින් දෙලා ඉන්නවා යා අහන්නේ කොහොමද මේක කරන්න කියලා අහන්නේ. යා ඉතින් පාදියලා ඉන්නවා. ඉනකොට මේවා වැටෙනවා කනට. කනට වැටෙමුද ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? ඒවැ ස්වභාවයට අනුව සටහන් වැඩ කරන එක විතරයි. ඒ කියන දේවල් එක්ක සිත සම්බන්ධ වෙවි ඊට අනුව සකස් වෙන සතනම් සකස් වෙන ඔච්චර යා කරන්නේ පරි අනගම වෙන කොහොමද එනවා ඔය ටිකක් තේරෙන දේ කවපාරක් කියන්නේ එයා කියන්නේ පළවෙනියට තේරුනේ තව පාරක් කියන්නේ ඒ ගමන එනකොට තවත් සත්‍ය අර ඒවට පොර වැටෙනකොට හැදෙනවා ඒකද දැන් මෙයා ආවද මෙයාගේ නෑ එයාගේ අර සැපය පිළිබඳව තියෙන බලපෑමෙන් මෙහාට ගෙනල්ලි එයාට අරිතින් කොහට හරිය මෙහාට ගෙනත් තියෙන ඒකයි ඇවිදදී සැපය ඕන වෙලා සැප 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 ගානවට දාර කුප්පමීන්ගේ පෙන්නකොට බලල දුවන් ඒක සැප ඕන මිනිහට සැප සැප කොහෙද මේ තව තියෙනවද ඒක
දන්නේ නැතුව බැන්නා. ඈ? ඒක කොට අතන වාඩි කොල්ල අරගෙන නම් මෙතන තියෙනවා. ඈ? ඒක කියන අයගේ මත් පොඩි ගෙනලා තියාගෙන ඉන්නේ කෙනෙක් කොරන. දැන් මමයි මේ කවුද? අතු ටිකයි ඈ? මත් ටිකයි මේ ඇලියයි ඔක්කොම ගෙනලා මෙතන තියාගෙන ඉඳලා තියෙනවා. ඒක නව නව ඉන්නවා. ඒක දැක්කම නව නව. එහෙනම් අරව වැටෙනවා වැටෙන පිළිගන්න ඒවා ප්‍රයත්න කරන ශක්තියෙන් හැදිලා තියෙන මේ කන් ආසාව. එනි ඒව පාලනය කරන දැක්කේ ගියාම අන්න ඒක ප්‍රයත්න වල හැදෙන. හැදුනට පස්සේ ඒ හැදිල්ල අර බලපානවා. ඊට පස්සේ ඒ නිමිත්ත එනකොට දැන් ඔන්න අපි මෙතෙන්දි මේ කාරණා කියනවා. එනකොට පොරසංකරන අවස්ථාවක් ආපේටි හොර යන શબ્දේ එනවත් එක්කම අරක වැඩ කරන්න පටන් ගන්නවා. මේකට කියන්නේ නිමිත්ත. හොර શબ્දේ එනකොටම අර කතාන් ටික ඔක්කොම හොර එක්ක නියැදිලා හොර શબ્දේ ඒක නිසා ඒක වෙන්නේ. අයිති ස්විච් එක දැම්මා වගේ පැත්තකට. ඉතින් හොර සම් කරන්න බෑ. මේකට කියන්නේ ඉන්ද්‍ර ඔක්කොම නවත්තනවා. සායි මේ ඉන්ද්‍රයන් වැඩ කරවන්න දෙන්නේ නැහැ. අර වැඩ කරනකොට ඒවා කොහොම අක්‍රිය කරනවා. ආන්න දැන් මෙයා කවදින්ද අර කියන අසේක පැත්ත දැන් ඉක්මන් ඕනේ නැහැ ඉක්මනව. වැඩ යන පිළිවෙල. හැබැයි හොරකම් කිව්වද? අන්සතු දෙය ගැනීමෙදි ප්‍රමුණයි. අසෙක් මැරෙන්නේදී පැන්න ගමන් නේද? ඒකත් එහෙම ඇති. ඒ වගේ සෑම කරුණක් උඩම ඔය සිද්ධිය වෙනකොට අර සම්මා සංකප්පය සම්මා සං ඒකේ කෙලේ දිස්සේ ඉතර සම්මා සංකප්පය කියන්නේ කල්පනා කල්පනාව කල්පනාව කියන්නේ මොකක්ද කල්පනාව කියන අවස්ථාව තමයි පතහන් සිත කරා එවන වෙලාවට එවන එකට තමයි කියන්නේ කල්පනාව පතහන් ස්වરૂප චිත්ත කරා ගන්න වෙලාව කල්පනා කරනවා. ඒ පටහන අපි උත්සාහයෙන් අපි මෙහෙම කල්පනා කරනවා. ආවල්දී කොහොමද කිව්කේ අපි කියනවා අපි හිතනවා කියලා. අපි හිතනවා නෙවෙයි ඒ වෙන්නේ ඒ නිමිත්ත ඉන්ද්‍රිය සම්බන්ධ කරපු හැටි මන ඉන්ද්‍රිය ධාරි සෝත ඉන්ද්‍රිය ධාරි කෝකතාරි සම්බන්ධ කරපු හැටි අප සතහන් වැඩ කරනවා. ඒ සතහන් වැඩ කරපුවාම ඒ පිළිබඳව කලින් යම් ප්‍රමාණයක් දැනගෙන තිබිලා තියි අහලා තියි දැකලා තියි ඒ කොහොම සිතත් එක්ක වැඩ කරන්නේ. සිතාපු නැති අහපු නැති සමාවිහින් ඒක පිළිබඳව තමන්ගේ සිතට ගැටෙන කිසිම වර්ගණිතක් ඒ ටික විතරයි වැඩ. ඒ ටික එක්කම යා වැඩ කරනවා. කල්පනා කරනවා කියන්නේ ඕකයි. සිද්ධියේ ඇතුලේ තියෙන ඕකයි. අබ්දම් ඉස්සරහින් මේක හිතාපු ප්‍රබලම තුනක් තියෙනවා. මෙයාත් නිවි අහලා නැහැ. ඉතල නැහැ ඒ කරුණ. නිමිත්ත 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 අනුනොත් ඒ නිමිත්ත අර ශක්තිය කියන්නේ ඒ සටහන් නැති වුණාට අර එයාලම කියනවනේ නිමිත්තත් එක්ක ආකර්ෂණය වෙන ප්‍රමාණේ කාන්දම් ශක්තියක් මේක කියනවා. ඒ කාන්දම් ශක්තියක එක් වැඩ කරනකොට අන්නේ තින්දලා සටහන් හැදෙන්න ඒ සටහන් එච්චලා කරන්නේ දවන අපි කෝ ගිය ආත්මෙදී තරහ වෙච්ච සටහන. අපි කෝ දැන් මේ මහත්මයා එක්ක මම මේ ආත්මෙදී ඈ තරහ වෙනවා. ඔය පාඩුව ඔය පාට ඈ ඔය උස ඔය කොණ්ඩේ මම ලබන මාත්මෙ මේ ලබන ආත්මෙ ආගේ හරි දැක්කොත් ඒ චිත් ඔය ඒ චිත්ත තරංගය මගේ චිත්ත තරංගයක පැතිරුණොත් ඈ මට අන්න කලබල හැදෙනවා.
මම දන්නේ මොකද කියලා. මේ ඒ මොකද මොනේ ස්වාමී කියලා ඒ විදිහට දනහද මොකද දන්නේ. මේ කවුරු කියන්නේ මොකද ඔය කිස්සලා අඳුරනවා. නෑ මේ බලන කෑගේ ඇති. හා බලන කෑගේ ඇති. අනේ මියන්ට මොකද කියලා මෙයා ඒක පුරුදු ගන්න. මොකද මෙතන කක් කියනවා ඒක දැක්කා. මේ කක් කියන්නේ මොකද? ගිය ආත්මෙදී මේක මේ ආකෘතිය දැකලා කක් කියෝගෙන තියෙනවා. ඒ කාණ්ඩම් කක්තිය දැන් මෙතන තියෙනවා දැන්. ඒ කාණ්ඩමට අරක වදිනකොට කක් කියනවා. නැගිලා නැගිලා කක් කියන තත්ත්වය. ඔය දේවදත්තට බුදුහාමුදුරු දැක්කා උනේ ඕකයි. අර ඒකට වැඩිකාරය දේවදත්ත නෙවෙයි. ඔන්න වැරදිච්චත ඒකයි වෙන්නේ. ඒක බේරන්න බෑ. ඒක නිසා දැන් මේව දැනගත්තාම දැන් මේ අපි දැන් මේ කතා කරපු මේ සිද්ධිය දැනට අපි දැනගත්තාම දැනට අපිට කෙනෙක් හම්බුනොත් ඒ සිද්ධිය මතක් වෙනකොට අරක නැතිවෙනවා. අනේ මේකනේ වෙලා තියෙන්නේ කියලා ඒකට හරස් වෙනකොට මේ දැනීම ඉස්සරහට වෙන්නකොටම අර තරම් අර අප්‍රසාදය නැතියි. මොකද? කාරණේ සම්‍යක් දෘෂ්ටියට වැටලන් මේ වෙන්නේ මෙහෙමයි කියලා ඒකේ අනර්ථය දැක්කාම එනවා. ඒකේ ඒකෙන්ම නවත්ත ගන්න. ඒකයි දැන ගැනීමයි බුදුහාමුදුරු වගේ කොට කිව්වේ. කොහොම හරි හරි විදියට දැනගන්න. ඊට පස්සේ මොකද නිකන් හිතා. හරි විදියට දැනගත්තට පස්සේ කවදාවත් අධ්‍යායයක් නිකන් දැන් නිකන් ඉන්නවා නම් හරි විදියට තව දැනෙන්නේ නැහැ. එතන ඒ වරදී. හරි තේරුම් ගත්ත හැටියේ අරක තමයි. අන්න සම්මා සංකප්පේ කියලා කිව්වේ මොකද්ද? දැන් කීයේ නම් නෑගෙන අමං. අතද? අතද? මේ සම්මා සංකප්පේ කියන එකේ අයිතිවාසිකම කාටද තියෙන සම්මා දිට්ඨිය? සම්මා දිට්ඨිය කියන්නේ අරව හරි විදියට ගත්තන් පස්සේ සම්මා සංකප්පලාට සම්මා වාචලාට කරන් දෙයක් නෑ. එමකට හැදිච්ච විදිය තමයි මෙහාට එන්නේ. ඒ හැදිච්ච විදිය මෙහාට එන එක ඒ යහපත් විදියට මෙහාට එන එකට නම් කරන්නේ සම්මා සංකප්පය. එමකට සම්මා දිට්ඨිය. ඒක දෙකේ වැරද්දට නිමිත්ත නිෂ්පාදනය කළේ බෝධිසත්වයෝ තමයි. වර්ධ කරගත්තේ කවුද? වේදත්තනේ. නැතු මෙයා කිව්වේ නෑනේ මම බෝධිසත්වයෙක් කිව්වේ නෑ මම අර තලිය ගත්ත නිසා. වේදත්ත දැනගින්ඹ කේන්ති ගනින් කියලා කිව්වේ නෑ. අර තලිය අරන් අරගෙන ගියා. නම් තලිය ගත්තේ කවරද? ඒ බෝධිසත්වයෝ කරපු වරද. නමුත් මේ දේවදත්ත කේන්ති නොගත්තනම් මේ තලිය ගත්ත පුද්ගලයා එක්ක අවදත්ත දේවදත්තට ඔය සංකල්පෙ වෙන්නේ ගරි රා දේවදත්ත ඉක්වන කවුද අරන් ගියේ? ආ පෝ යන බාරේ යනවා යනවා අරගෙන යන ඒකද වෙනවද? අක්කෝයි ඵලයක් කියලා තල්ලු කොටා නේද? ඒකට දැන්වත් ඉතින් මට නිවිසන්න දෙන්න වෙනදාම කරද තල්ිය නෙමෙයි තලි 10ක් ගියක් අරන් දාන්න මෙහාට නම් එන්නේ ඒ තරම් ගත්තනම් දේවදත්ත අර වර්කල වෙන්නේ නැහැ. දැන් සුද්ධ කර ගන්න ඕනේ කවුද? බුදුහාමුදුරන් සුද්ධ කරන්න බෑ. ගත්ත මිනිහා සුද්ධ කරන්න. ජයජා රායතුන් කොයිද නරාවලක දැන් ඉන්නේ? දැන් එතනින් දැන් කොයි ආරින් නේ කවදද සුද්ධ කරන්නේ? ඒ කරගත් එක්කෙනා වග බලා ගන්න ඕනේ. බෝධිසත්වයේ එදා ඒ தත්ත්වයේ ඇදීට අකපිත්තක් වුණා කළා. මේක ආදී අපි පිළිගන්නවා. නමුත් මේ දෙන් දාගේ හැටිමම එදා වෙලෙන්නේ. බුදු වෙලා නැහැ එදා. ඒ අය ලාභේ දානක් නැත්නම්
ඒක කොයි වෙලින්දකින් ඇති. රාගිත බලුව ගැත් ඇති පැයක්වත් ඉන්නේ නැත්නම් විජාත බස් එකේ නැංගා. නේද? ඒ වගේ තමයි ගාවේ නැත්නම්. දුනාට පස්සේ ඇත්ත කතා කළා. වැරදුනේ වැරදිවේ මම තමයි. ඉතින් ඒක නිසාද ඒ ඇත්ත කිංග සිද්දුනේ? ඒ වද කරුණදර බුද්ධ ජීවිතයේදීත් අර බලතෑවේ ඒක නිසා. ඉතින් බෝසත් විගාන් කරනවා මම ඒවට මගේ හවුල තියෙනවා ඉතින් මගේ ඉන්න බැරි කිව්වා. ඔය ඉන්නුත් මම ඉන්නේ නැහැ. මම දෙන්නේ කරනවා. අර මේ සම්මා දිට්ඨියර මිච්ඡන්ති. එහෙනම් අන්නේ විදිහේ නිර්දෝෂ ආකෘතිය බුදුමෙන් දැක්ක මේ ගම්මුන්නද සිල් රැක්කද භාවනාව කළා ඒ කාට අපි විශ්වාසකමක එයා උනන්දු කරන්නේ ඇහුවට ඒකවත් නෙවෙයි කියලා එයා ඒක දැන් ගත්ත එයාට උනන්දු භාවනා කරන්න පුළුවන් එයාට උනන්දු භාවනා ලෑල්ල පුපුරන ඉතින් නැහැ ඉතින් එයා වගේ යනවා හැබැයි ඊළඟට කෙනා දෙකයි ඒක නිසා මේක සංවිධානයක් නෙවෙයි. ඇත්තක් අක්කට ජීවිතයේ දමන ක්‍රමයක්. ඇත්තක්. බොරුවක්. සංවිධානු කරන්න ඕන බොරුවක්. ඇත්තේ සංවිධානු කරන දෙයක් නෑ. ලෝකේ සංවිධානු කළා කිව්වොත් දෙනවා නම් යම් ධර්මයක් ඔක්කොම බොරුවකි සංවිධානය. මේ පොරදෙනක ඒ වාන්දරයි නැතිනෝ ආවලේ කරන්නේ නීගම් දෙමේකට මේ කරන්නේ නේද ඒ මොකද එහෙම කෑය ගහලා කරන් වෙලා තියෙනවා බොරුවක් කෑම ගහපොත් කරන්නේ ඒක නොකළොත් මේ අර අනිත් පරමාර්ථයට මේ හානි මේක නිසා කෑය ගහලා දේවල් ගන්න ඉන්නේ කොරෝනා 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 මේ මොකද මේ වාදි එන්නේකටද අර මිනිහකට දැන් අන්දක් නැති මිනිහට තේස්තු අඳු ගන්න. මේ එනිහට වදයක් නේ. අඳු දෙකම වන තේස්තු අඳු. අන්දෙන් භාගයක් නැහැ. එයා කියනවා ඉතින් දැන් ජීවත් වෙලා ලයිට් එකේ ඉන්න බං දැන් දුවේ. ආ මේ ඉතින් පොඩක් ගහලා දුවන්න ඕනේ. ඈ ඒ වගේ මේ මිනිස්සු ලව්වා ප්‍රතිපත්ති රැක්කන්න යාම ඈ ඒ මිනිහට හයිට පිටට ගහන්නවා වැඩ. බුද්ධාගමේ එහෙම නෙවෙයි. කලින්ත් කියා දෙනවා, නොකලින්ත් කියා දෙනවා. කරන්න පුළුවන් තත්ත්වේ නැකම්. කරන යා කරයි. බැරි නොකරන්නේ බැරි කම හේතුව. මොකද? එයාගේ අඬ කොටයි ඒක අඬ හරියනකම් ඉන්න. ඉතින් ඒක අනිත් එක නෙවෙයි මොකද දිනවා කැපුණා. අනිත්ගේදී තමයි කරගන්නවා. එයාත් ඒ කරයි පුළුවන් ගන්න. එයාත් දෙනවා නිදහස් එන්නේ ඒ ඉස්සද්දී තමයි නෙවෙයි. පරලෝක ගමන් කරුවන් සම්පත නෙමෙයි මේ ජීවත් වෙන කාලයේ සීමාවට සම්පත මොනවද මේ ඇඟිලි ගන්නයි අයිතියක් නැහැ එහෙනම් අයිතියක් තියෙනවා නම් උපත්ති කරවන්න ඕනේ යා පරලෝ යන වේලාව ගියා දිනා දැන් ඉන්නේ යනවා ඊළඟට මම එන්න මතෙන් දැනනවා කියලා කියන්නේ එහෙම පුත් බඩුව අර මේ මිනිස්සුන් වදිනදලා ජීවිතයේ ආකෘතියක් දැට පුළුවන් විදිහට හදාගත්තට පස්සේ ඒ ඇඟිලි ගිහිල්ලා එක මෙහෙම කරන් අදිනකොට බයිට ගේම් දිනවල ඉන්නේ යට ගේම් කියන වැඩක් කියේ. ඒකයි කියන්නේ සංවිධානයක්යි කියන්නේ බෞද්ධාගම. මේ බුද්ධිමත් ක්‍රියාකලාප. කාරණේ තේරුම් ගත්තා. තේරුම් ගියා නම් ඔහු කරනවා ඇති. ඔහු කරන බව තවත් කෙනෙකුට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ තෝරක්. ඒක පේන්නේ කාන්දිස්තික දිවේකයි. එයාට දැනෙනවා කියලා කරනවද නැද්ද? ලෝකදාස එක්කවත් කෙනෙකුට තියෙන කෙනෙක් කියන්නේ එයා කරනවා. ඒක නිසා හොඳ කවුද නරක කවුද කියලා අපි දන්නේ. හොඳ කවුද නරක කවුද කියලා එයා එක්කෙනෙක් ගැන දන්නවා. ලෝකෙ හැම දෙනෙක්ම එක්කෙනෙක් ගැන. එච්චරයි. හරි. එයා ගැන විතරක්. ආ මෙච්චර හොඳයි ආ මෙච්චර නරකයි. දැන් මාව මේ අය කොහොමද මේ කාලවලින් විදාරන්නේ? මේ ඔක්කොම නිකන් සිතින් තීරණ. ඒකත් ඇත්ත නෑ.
මම දන්නවා මගේ ඉච්චර නරක තියෙනවද මගේ උතුම් ලැබෙනදී සංවිධානය වෙනවා නෙමෙයි පිළිගන්න ආකාරයේ සංවිධානය. දැන් මේ කුතියද? ඔව්. දැන් ඔන්න අපි කියමු දුනු නැති බත් ටිකක් මේ පොඩ්ඩක් හම්බුනේ. කටට ගන්නකොට මේක වතුර වගේ. ඒ වතුර වගේ තියෙන දුනු නැති හොද්දක් එක්ක කෑම කන්න මේ අපේ මානසික සංවිධානයේ සකස් වෙලා නම් ඔහුට ඒක බොහොම සතුටින් කන්න පුළුවන්. එහෙනම් ඕබන් මේකට දුනු නැහැ කියන්නේ එයාට අවස්ථාවක් තියෙනවා. මොකද මෙහෙම කන්න පුළුවන්. මොකද ඒක පිළිගන්නත් මේක නෑ. මොකක්ද යාගේ පරමාර්ථය? ලුණු කන එක නෙමෙයි බඩගින්න දේවල්. ලුණු නැති හොද්දවත් හම්බුනොනා නම් මේකවත් ගිනල බඩ පුරව ගන්න එක මේ දින්න නිවා ගන්න එක යාගාන. දින්න නිවුවට පස්සේ ලුණු දාලා දුන්නත් එයාගෙන දැන් කිමයි ගිනි දින. දැන් මට උන්න නෙවෙයි උන. දින්න නිවා. ඒකට මේ නිකම් බත් ටිකක් හම්බුනා මං ගිල්ලා. මට ඕන කම කියන්නේ මේ බඩ ගිනි නිවා ගන්න. ගිනි එක නෙවුණා. දැන් ඉතින් මේ ලුණු නැමේ පස්ගොර සම්මලකට උන්න. අන්නේ පරමාර්ථයට වැටෙන්න. හැම එකම පරමාර්ථය මොකද්ද අපේ ජීවිතේ ජීවිතේ සංසාරින් තම ඔක්කොම නොසන්සිල්ලට ආකෘතියක් ස්වරූපයක් ඇතිදයක් තමාට ලැබෙනකොට මගේ ජීවිත පරමාර්ථය ඒක හැඩේ හෝ ඒක මේ මොකක් හරි දැනෙන්න නෙවෙයි දැන් මේ සැනසිල්ලට උපකාර වෙන ආකාරයෙන් ඒක ආශ්‍රය කරලා ඉතින් පැත්තක් තීන පැත්තක් බලලා ඈ ඒ පැත්තෙන් මේ සැනසිල්ල ගන්න විදිහට තරුකොල දාපොන ඉවරයි කරගාගෙන ඉන්නේ ඒක නිසා ඕකයි ක්‍රම. අන්නේ ක්‍රමයට සිතා දෙනකොට ලෝකේ හදලා නැහැ විදියා. මෙයා හදන්න පුළුවන් එක හදලා තියෙනවා. ලෝකෙන් කිසිම ජාතියක් දුකටවත් මෙතෙන් දෙන්න හම්බෙන්නේ නැහැ. එයා ලෝකේ ඉන්නේ. ලෝකේ ඉන්නේ සැපේ. අනිත්‍යයි කෙනිකානවා. දුකින් ලෝක වර්ග නෙමෙයි මිනිහා. මේ මිනිහා සැපෙන් ජීවත් වෙනවා. මොකද මේ මිනිහාගේ හොඳකම් වර්ග නිර්දෝෂකම්. ලෝකේ නයිකියවත් ලෝකේ එකක්වත් නැහැ දුක් දෙන්නෝ සැප දෙන්නේ ඒවා අපි පාවිච්චි කරන ආකාරයයි දුකෝ සැප දෙන්නේ ඒක නිසා සැප විඳින විදිහට පාවිච්චි කරන විදිහත් තියෙනවා ඒක ගන්න කරන්නේ ඒක නිසා ඔන්නේ පොඩ්ඩක් කිව්වා දැන් වෙලාව හත වෙනත් දැන් කිය උඩ වඩා කරන්න කිව්වා මේ ඇයිද බලේ බලන්න ඒ වෙලාවෙදි හොඳයි ඔය සිංගන් කි මේකේ සාමාන්‍ය සායන විස්තර කරන්න පුළුවන් කියනවා මේවා ආශ්‍රය කරගෙන අපි කතා කරන ජීවිතේ අද ජීවිතේ ගැන ඒක නිසා ඒක ජීවිතේ ප්‍රයෝජන බව දැන් මේ කාටත් තේරෙනවා ඉතින් අපි ඒවා ප්‍රයෝජන කරගමු දැන් කිව්ව ඕනම තවත් ඕන කෙනෙකුට ප්‍රශ්න ඕන නම් අහන්න ඉඩ දෙන්න ධ්‍යානෝදී කරන්නේ මේකේ බ්‍රහ්මලෝක වල විදිහට උපදේ එක තමයි කියලා කියන්නේ. බලන්න මම ආවේ මේ මතයේ මේ ධ්‍යානෝදී කියන්නේ ඉතරයි කියන්නේ. ඒ නිසා මේකේ ධ්‍යානෝදී වෙනකට නෑ ධ්‍යානෝදී යාත වුණ වෙලා තියෙන්නේ කරලා ඒ සංසුන් සිතේ දින දෝෂ ස්වરૂපය මොනවද මේ සිතේ මොන කාරණ නිසාද මේ සිත පවතින්නේ මොන කාරණ නිසා සිතක් පහළ වෙනවා කියන්නේ කොහොමද කියලා ඒක ඉගෙන ගත්තට පස්සේ ඒව අත්කරන්නයි ධ්‍යානෙ සංවදින්නේ ඒව අත්කරගෙන කරගෙන කරගෙන යනකොට සම්පූර්ණයෙන්ම නූපදීන සිත නූපදීන සිතක් එයාට හදාගන්නවා බබ්බ ලෝකෝල හරියට ඔය විකක් බලන්න පුදුක කියනවා කියන්නේ ඔය නම් ගන්න ඕනේ නෑ උත්තර මාන් කියලා. ඒ අර හින්දු අගනේ දුන්නා. ඒ අයට තිබුණේ නෑ මේ ධර්මනේ. ඒක නිසා ඒත්තු ඒකෙන් ගන්න පුළුවන් එයලා ගන්න ප්‍රයෝජනේ ගැන කතා කළා. ඒ කටට ඉන්නේ බුදුහාමුදුරුවෝ කියන ඒව කොයි දියත් ආපව වෙනවා. ඒකට නිදර්ශන එක්තරා බ්‍රහ්ම සත්‍යයට පත්‍ච්ච බ්‍රහ්ම රාජයේ කැවිල්ලයි තම කියනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු උපදිනවා සුදු කාලයක් ජීවත් වෙනවා නැත් එහෙම නෙමෙයි බ්‍රහ්ම ලෝකේ මහා දීර්ඝ කාලයක් කල්ප ගණන් තියෙනවා එහෙම නිසා මේ
බුදු පියාණන් වහන්සේ මේ බ්‍රහ්ම ලෝක වලට මිනිසුන් දෙන්න මේ ක්‍රමයේ කියලා දෙන කොහොඳයි කියලා අයා කිව්වා. මේ බොහොම කරුණාවෙන් කියට කතා කළා. බුදුහාමුදුරු කියනවා ඒක ඇත්ත තමයි. එහි අය දෙන්නේ යන්නේ නම් එක්තරා ප්‍රමාණයක ප්‍රතිසිදුකමක් ඇතුව තමයි. නමුත් ඒ යන එක්කෙනා ගාව තව පොඩ්ඩක් අපිරිසිදුකම් තියෙනවා. ඒක නිසා එතෙන්දවත් යන්නේ. ඉතින් අසුචි සම්බත් තුනක් එකයි ඉඳක් තමයි. ඒක තීන තන නිදොස්. ඒක නිසා මම මේ කියන්නේ කොතනවත් නූප දෙන්න එක. ඒක නිසා ඉපදුණු දුකයි. ජාතිය රාමරු යාති. ඒක නිසා දුකයි. මම මේ ගන්නදි කොහෙවත් නූප දෙන්න මොනම මේ කැල අපි කිව්වට කරන්නේ නැහැ. ආ නිදයි. ඒකයි මේ ධ්‍යානය අපිට ඒකත් කියනවා. යන්න ධ්‍යානය අවශ්‍ය වෙනවා. ධ්‍යානය අවශ්‍ය නැහැ. ඔය ධ්‍යානය කිව්වහම අර පිළිමක දාගෙන කරන වැඩක් නෙවෙයි. අර චිත්ත දියුණු කරගෙන පිළිගුණාකට චිත්ත පිටිනවා නිස්සලත්වේ. පත් වෙනවා. ඒ නිස්සලත්වයට පත් වෙලා චිත්ත කාලයට කියන්නේ නම ධ්‍යානය. අපිට එහෙම නෙමෙයි ගන්න තියෙන්නේ ඒක නිකන් පිළිමක කරවෝගෙන ආදී මුගුරු දාගෙන කරන වැඩක් ආවේ නෑ. ඒක අනිසංසලෝ චිත පවත්වන කොට කාටත් ඒක එනවා. එයාය දන්නේ නෑ එන බව. ඉතින් ටිකක් දියුණු වෙනකොට තේරෙනවා මේ මෙන්න මේ කාල සීමාව තුල මගේ අර ධ්‍යානයේ කියන සත්‍ය තමයි ඉතිරි. ඒක නිසා එවුවා ඒ තරම් දේවල්. අපිට මේ බය ගන්නලා මේ දින නිසා ධ්‍යාන කියනකොට මවිල් දියුණු කිව්වා. කොහොමද දන්නේ ඔක ආත වැඩිචාන. නහන සමවැදි නද අරි ගන්නේ සමවැදි ඉන්නේ. ඒක නිසා ඔකයි සත්‍ය. ඒක නිසා අපි ඉන්නේ හොඳ අයිතිවාසිකමක් ඇතුව උත්පත්ති ලැබුව ලොකු ආස්නාවක් කියන්නේ අතීතය අපි ජීවුවා පුරුදු අය. ඒක නිසා මේ කාන්දෝලේ විදිහට මේකට බලපාන්නේ පුරුදු කරපු නැති අය. මේක නිකන් වගක් නැහැ. ඒ නිසා මේ විදියක් හිත කරගෙන සබ්බ පාපස කරන කුසල ලස්ස උපතම්. ඒ කියන්නේ පව් නොකර සිටීම කුසලයක්. කුසල ලස්ස උපසම්පදා කියන්නේ කුසල තත්ත්වය වර්ධනය කිරීම ඊළඟ කෘත්‍යයයි. ඒ මොකද කුසල සංවිධානය කියන්නේ අකුසල නොකිරීම. අන්නදන් කුසල. නමුත් ඒ කුසල් සිත් එහෙම තියාගෙන ශරීරය හොල්ලලා කතා කරලා ඇඟ යොකොන්නකොට අර කුසල ස්වරූපය ශරීරයේ මේ ධාතුවේ වර්ධනය. ඒකද කියන්නේ උපසම්පදාව. වර්ධනයට උපකාරක. කුසලේ කිව්වම අකුසල නොකරනකොට කුසලේ හැදිලා. නමුත් ඒ කුසලේ හැදිච්ච කුසල් සිතෙන් මුළු සිරුරම හිට අදාළ වූ යටත් වූ සත්‍යයක් ගන්න නම් ඒ කුසල් සිත කියන අතවල්ලන්න ඕනේ. ඔයකට කියනවා සම්මා කම්මන්තේ. හොඳ කුසල් සිත එනකොට අර මේ මනෝ ධාතුවේ නායුත් ඒ වෙලාවට වැඩ කරන මේ ධාතු දෙන්නේ පරිවර්තනය වෙනවා. ඒකට වැඩ කරන්න ඕනේ ඒ කුසල් සිතේ. ඒ වාගියම් කතාව කරන්න ඕනේ. මේ කුසල් සිතේ. ඒකට කියන්නේ උපසම්පදා. කුසලස්ස උපසම්පදා. ඒ කුසල ස්වરૂපේ වර්ධනය කිරීම ඔහු විසින් කළ යුත්තේ දෙලදු. අකුසල නොකිරීම කුසලයට පත් වීම. පත්තෝ කුසලයේ උපසම්පදා කියන්නේ වර්ධනයේ පත් කිරීම ඒ ක්‍රියාවල. ඒක නිසා අපි කුසල සිතින් වචන කතා කරන ක්‍රියා කරන්න පුළුවන්. ඒකයි කුසලස්ස උපසම්පදා කියන වචන දැන්නේ. එහෙනම් නැයි අපි විදිහට දැන් කියන්නේ අපේ ජීවිත හොඳ මාර්ගයේ ගමන් කරනකොට අපේ ජීවිත මාර්ගයේ ආකාරයෙන් යාමට ලොකුම සහායක් කියන විදිහට සම්මානින් ලැබෙන ඇති. ඒක සම්පූර්ණයෙන්ම සත්‍යයක්. ඒක නිසා අපට සහායක් ලෝකේ තියෙනවා. කාද? ගුණවතාට සහායක් ලෝකේ තියෙනවා. කොයි පැත්තෙන්ද? මොකට? ඒක නිසා අපි මේ ඉතිං කරන්නා වූ අපත්‍යාවල් වල ඉන්න මත කරගන්නා වූ ශක්තිය අපාපදීදී ඉස්සත් කරන්නා වේම මේ වැදින අගේ සල්කාගේ ඊටනු මොදෙනිට පත් වෙනවා. ලෝකපාලක ශාසන භාගයේ මේ ස්ථානයේ පත් සම්මිස්ථානක තබා බැසුම් ප්‍රාණන ස්ථානයේ
අධික සිරු විදි විරාසමිය අනේදී ගන්නෝදන් විහෙක්ෂාග්‍ය තුමේ උසස් ගුණ සම්පන්න ජීවිත සත්‍යයන් දිනු කර ගැනීම සඳහා දී හැකියාවක් ලැබී විකාරයන් කරත්තා ඒ විදි විරාස සම්මයා සත්තම් තමන් නම්ති සීමේ පරිලෝකයේ මෞත්‍ය ආදී ආස්වාදියාද උට පින්න තුන්දක් ලෝස තුන්දක් තම ගමන්වත් මේ සත්‍යේ කාන්තෙන් සියලු දුක් නිවාරණා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ සුඛාර වේවායන් කියලා කරගෙන එක්තාවතා චන්දේ කියලා තාසා ආකා සත්තා ඥාති සිවිසි විදන්නේ සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන් සීලයෙන් සම්මධාවචායනෝ ජත්තාරෝ ධම්මා වත්තන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරා ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේද අතෝ විදාන සම්පත්ති විනාතේ සමිච්චතු